මේ ලෝකයේ ශිෂ්ටාචාරගත වුණේ ක්‍රමක්‍රමයේ. ඉස්සර අපි ගල් යුගයේ මිනිස්සු ඉඳලා ගෝත්‍ර බවට පත් වෙලා ගෝත්‍රවාදයක් තිබුණා. ඒ කාලේ ගෝත්‍රයන් අතර ප්‍රශ්න, ගෝත්‍රයන් අතර බිරසක තිබුණු රණ්ඩු සරුවල් කරමින් තමන්ගේ ගෝත්‍රයේ නගා සිටීමේ ගෝත්‍රවාදී මනසකින් තමයි එක් කාලයක් මේ ලෝකයේ මිනිසුන් කටයුතු කරේ. ඉන්පසු එතනින් ඉදිරියට ඇවිල්ලා ශිෂ්ටාචාරගත වෙලා දැන් අපි කතා කරනවා විශ්ව ගම්මානය, එහෙම නැත්නම් ග්ලෝබල් විලේජ් කියන සංකල්පයක් සම්බන්ධයෙන්. මුළු ලෝකෙම මෙවැනි සංකල්පයකට යන කාලෙක අපි කනගාටු වෙනවා අපේ රට විතරක් නැවත ගෝත්‍රවාදයේ කෙරෙහි රැගෙන යන්න සමහර පිරිස් දරන උත්සාහය සම්බන්ධයෙන්. අපි දැක්කා එංගලන්තයේ සුදු ජාතිකයින්ගේ රටක්, ප්‍රොටෙස්තන්ත ක්‍රිස්තියානි ධර්මය නිල ආගම හැටියට භාවිත කරන රටක්. ඒ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට, රජයේ ප්‍රධානියා හැටියට ඉන්දියානු සම්භවයක් සහිත හින්දු ජාතිකයෙකු පත් කරගන්නු ලැබුවා. ඔවුන් ඒ අවස්ථාවේදී බැලුවේ මේ පුද්ගලයාගේ ජාතිය මොකද්ද, අදහන ආගම මොකද්ද කියලා නෙමෙයි, ඒ පුද්ගලයා දක්ෂයෙක්ද, ඒ පුද්ගලයාගෙන් අපේ රටට අපිට ගන්න පුළුවන් දේ මොකද්ද කියන එක විතරයි. මේක තමයි දියුණු ලෝකේ, විශ්ව ගම්මානයක් කරා යන ලෝකයේ ස්වභාවය. ශ්‍රී ලංකාවේ අපි මොකද කරේ, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මේ රටේ පුරවැසියෙක් වෙනත් රටක පුරවැසි භාවයක් ලබා ගත්තොත් මේ මිනිස්සයා දිත්ත පුරවැසියෙක් අපිට එපා කියලා ඒ මිනිස්සයාව එලෝලා දාලා මේ රටේ සම්බන්ධයෙන් කිසිදු දෙයකට, දියුණුවට, තීන්දු තීරණ ගැනීමට සම්බන්ධ වීමට තියෙන ඉඩකඩ අහුරලා විනාශ කළා, එලවලා දැම්මා. ඒ කියන්නේ අපි රටක් හැටියට ගෝත්‍රවාදයේ කෙරෙහි ගමන් කරමින් තියෙනවද කියන ප්‍රශ්නයත් මෙවැනි සංශෝධන ගෙනාපු අයට මං හිතන්නේ හොඳම පිළිතුර, එහෙම නැත්නම් කනේ පහර එංගලන්තයේ විසින් පසුගිය සතියේ ලබා දුන්නා කියන එක තමයි මගේ අදහස. අපි පක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී ඕනම මැතිවරණයකට සූදානම්, ඕනම ඡන්ද විමසීමකට සූදානම්, ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ ඡන්ද විමසීම් මැතිවරණ නිසි ආකාරයෙන් පවත්වනු ඇති කියලා. පක්ෂයක් හැටියට අපි ඒ සම්බන්ධයෙන් ස්ථාවර මතයක ඉන්නවා. රටේ තත්ත්වය හෝ වෙනත් යම් කාරණයක් නිසා වෙනත් තීන්දු තීරණ ගන්නවා නම් අපි ඒකට අකුල් හෙලන්නේ නැහැ. නමුත් අපි පක්ෂයක් හැටියට අපේ ස්ථාවරය තමයි අපි ඕනෑම මොහොතක මේ රටේ පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් ඉන්නවා. පක්ෂයක් හැටියට අපි ඒ සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා. හෙට දිනේ අපි පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩු ආසනේ අපේ ඒ ඉදිරි ගමන සම්බන්ධයෙන්, බල ගැන්වීම සම්බන්ධයෙන් විශාල පියවරක් තබනවා. අපි පක්ෂයක් හැටියට ඉතා ශක්තිමත්ව සහ ඍජුව සිටිනවා. අපිට ඉදිරියේ ලැබෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්නත් පුළුවන්, ඒ මැතිවරණ වලින් ජයග්‍රහණය කරගන්නත් පුළුවන්.